ස්වාමීනාන්ත මඟඵල නිවන් සොයා යන්නෙකුට අවශ්‍ය කරන බුද්ධ ශක්තිය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් එහෙම එකක් තියෙනවා. ඔව් එහෙමත් තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ සියලු බුදුවරු නෙමේ බුදුවරු කොටස් තුනක් ඉන්නවා. සද්ධානුසාරී, වීරානුසාරී, ප්‍රඥානුසාරී. මේ ප්‍රඥානුසාරී බුදුවරයෙකුගෙන් බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් ප්‍රඥානුසාරී බුද්ධ ශාසනයක තවත් කෝටි ප්‍රකෝටි ගණනක් සදහැවුතුන්ට සද්දස්ස කුල පුත්තස්ස කියන පුද්ගලයන්ට බුද්ධ ශක්තියට අනුගත වෙලා මඟපල් ලබන්න පුළුවන්. අනික් බුද්ධ ශාසන දැන් කාශ්‍යප බුදුහාමුදුරුව සද්ධානුසාරී බුදු කෙනෙක්. සියලු මඟපල ලබන්නට සුදුසුකම් තියෙන සියලු මිනිසුන් මඟපල ලබනකම් කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ආවිස තිබුණා බොහොම දිගු කාලයක්. සියලු ඒ මඟපල ලබන්නට සුදුසු අයට මඟපල ලබනකම් කාශ්‍යප බුදුහාමුදුරුව ජීවත් වුණා. නමුත් ගෞතම බුදුහාමුදුරුවන්ගේ බොහොම කෙටි ආවිස අවුරුදු 45ක් විතරයි බුද්ධත්වයට පත් වෙලා හිටියේ. නමුත් ප්‍රඥානුසාරී බුදුවරයෙක් නිසා ඒ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සෙත් මඟපල් ලබන්න ක්‍රමයක් කියා දුන්නා. මේක තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ, විශේෂයෙන්ම 95 වෙනි ඡේදයේ ආනන්ද හාමුදුරුවන් ඇහුව ප්‍රශ්නයකට උත්තරයක් හැටියට බුදුහාමුදුරුව උත්තරයක් දුන්නා. සද්දස්ස කුල පුත්තස්ස චත්තාරිමානි තානානි දසනියානං සංවේජනියානං කියලා. මේ සතර තැනක් තියෙනවා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන. අතීත සියලු බුදුවරුන්ගේ අර මනෝමය කාය බුද්ධ ශක්තියට අනුගත වෙන මනෝමය කාය ඒ කේන්ද්‍රගත වෙලා තියෙනවා මධ්‍ය මණ්ඩලයට. ඉතින් ඒක නිසා මේ සියලු බුදුවරුන්ගේ අතීත සියලු අරහත් බුදුවරුන්ගේ සියලු පසේ බුදුවරුන්ගේ සියලු ලෞත්‍රා බුදුවරුන්ගේ මනෝමය කායන් තාම ඉතුරු වෙලා තියෙනවා. එක කේන්ද්‍රගත වෙලා තියෙනවා ඔය බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන තැනට. එහෙම නැත්නම් ඔය බුද්ධ ශක්තිය තියෙන තැනට. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව පිරිනිවන් පාන්නට පෙර මොහොතකට විනාඩි ගානකට පෙර මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසානම කොටස 95 වෙනි ඡේදයේ කිව්වා ආනන්ද හාමුදුරන්ගේ ප්‍රශ්නයකට උත්තරය හැටියට. බුදුහාමුදුරන්ගෙන් ඇහුවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දැන් මේ මීට ඉස්සෙල්ලා බුද්ධ ශාසන හතකම එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ඔබ වහන්සේගේ පිරිනිවන් පෑවට පස්සේ කෙනෙකුට මඟපල් ලබා ගන්න බැරි කමක් තියෙනවද? ඒ බැරි වෙයිද කියන එක. ඒ ගමන ඒ ගෞතම බුදුහාමුදුරුවෝ කිව්වා නෑ ආනන්ද, මෙන්න මෙහෙම කොටසකට සද්දස්ස කුල පුත්තස්ස දසනියානං සංවේජනියානං චත්තාරිමානි. ඒ හතර තැනත් කිව්වා බෝසත්තුමා උපත ලැබූ තැන, බුද්ධත්වයට පත් වූ තැන, ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කර තැන සහ පිරිනිවන් පෑව තැන. ඒ හතර තියෙන්නේ එකම රේඛාවක කිව්වා, එකම දේශාංශකයක කිව්වා, එක සමාන දුරකින් කිව්වා. චත්තාරිමානි, මානි කියන්නේ මැනුම එකයි, එක මැනුමක එක සමාන දුරකින් තියෙනවා මේ හතර. ඒක නිසා මේ හතර දැන් හොයාගෙන තියෙනවා, මතු කරලා තියෙනවා, පෙන්වලා දීලා තියෙනවා මේ බුද්ධ ශක්තිය තියෙන බව. ඊට පස්සේ මේක මේ මම 2009 මේ පිළිබඳව පොතක් ලියලා මේක විග්‍රහයක් කළා. මේ ස්ථාන හතර පැහැදිලිව ලෝකයාට විග්‍රහ කළාට පස්සේ NASA ආයතනය මේ පිළිබඳව සමීක්ෂණයක් සහ පරීක්ෂණයක් කළා. ඇමරිකාවේ තියෙන NASA ආයතනෙත් ඉන්න අපේ සිංහල අය 5-4-5 දෙනෙක්. මේ අය මේ මෙතෙක්කල් මේ ලෝකේ ඒගොල්ලෝ හිතුවේ මේ පෘථුවියේ මේ ගුරුත්වාකර්ෂණ ශක්තිය, එහෙම නැත්නම් ග්‍රැවිටි පවර්, එහෙම නැත්නම් බිම් බර ගතිය, බුද්ධ දේශනාවේ කියනනම් බිමට බර වෙන ගතිය ගුරුත්වාකර්ෂණ ශක්තිය, ඉංග්‍රීසියෙන් කියනවනම් ග්‍රැවිටි පවර්. ඒගොල්ලෝ හිතුවේ ඔය විද්‍යාඥයෝ සියලු විද්‍යාඥයෝ මේ පොළොවේ හැම තැනකම මෙතනත් එකයි ගුරුත්වාකර්ෂණය, තව තැනකට එකයි ඇමරිකාවෙත් එකයි මේකයි. මම ඒ පොතේ ලිව්වා එහෙම නෑ, මේ ගුරුත්වාකර්ෂණය වෙනස් වෙනවා. ඒ බුද්ධ ශක්තියට බිම්බර ගතිය අඩු තැනක් ලෝකෙ තියෙනවා, වැඩි තැනක් ලෝකෙට එනවා. වැඩි තැන තමා මේ මෙතෙන්ට විරුද්ධ වූ බර්මියුඩා ත්‍රිකෝණය, අඩුම තැන තමා හිරිවඩුන්.
මේක මං පොතක් ලියලා විකුත් කළේ 2009. ඒගොල්ලෝ ඊට පස්සේ මේ ග්‍රැවිටි මෙසර් කරන්න, එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණය මෙසර් කරන්න මනින්න ඒගොල්ලෝ ගාව යන්ත්‍රයක් ඉක්විප්මන්ට් එකක් තිබුණා. ඒගොල්ලෝ හැදුවා හදලා චන්ද්‍රිකාවක් ඇරලා මේ ග්‍රැවිටි එක මෙසර් කළා මුළු ලෝකෙම. මෙසර් කළා ඒගොල්ලෝ ඊට පස්සේ ග්‍රැවිටි මැප් එකක් නිර්මාණය කළා. ඒක අද ඕන කෙනෙකුට බලාගන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉන්ටර්නෙට් එකේ තියෙනවා, Google එකේ තියෙනවා. මේක ග්‍රැවිටි මැප් එකේ තියෙනවා. පැහැදිලිවම මේ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන හිරිවඩුන්නේ බෝධීන් වහන්සේ ගාව. ඒකේ ලෝකේ තියෙන ගුරුත්වාකර්ෂණය අඩුම තැන, බර්ම උඩා තිකෝනේ වැඩිම තැන. ඒ දෙකම ඔප්පු කරලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මැන්නා මම මේ කියපු තැන් හතර. ඉසිම් බැස්සගල ඉඳන් හිරිවඩුන්නට තියෙන දුරත්, හිරිවඩුන්න ඉඳන් බඹරගලට තියෙන දුරත්, බඹරගල ඉඳන් බුදුගලට තියෙන දුරත් එකම දේශාංශක රේඛාවක තියෙනවා. අඟලක්වත් එහා මෙහා නොවී එකම සමාන දුරකින් තියෙන බව ඒගොල්ලෝ ඔප්පු කළා, කිව්වා, පෙන්වුවා, ප්‍රකාශ කළා. ආයි එක කාටවත් වෙනස් කරන්න බෑ. ග්‍රැවිටි මැප් එක වෙනස් කරන්න බෑ. ඉන්දියාවේ කොහොමත් ඔය ග්‍රැවිටි එකක් නැහැ. ඔය බුද්ධ ශක්තිය තියෙනවා නම් බිම්බරිය ගතිය අඩු වෙන්න ඕන. ඉන්දියාවේ එහෙම එකක් නැහැ, තැනක් නැහැ. දස බිම්බර කිව්වේ ඒක තමයි. දැන් ඔබ කියලා, ඒ කියන්නේ මම නම් මම කියලා. මම කියලා රූපය මමයි, රූපය මගේ. මෙහෙම රූපේ වේදනා සංඥා සංකාර කියන පහක් පංචස්කන්ධයේ මම කියලා කොටසක් උපාදාන කරනවා. ඒක නිසා බිම්බර වර්ණ. ඊට පස්සේ මගේ කියලා, මගේ නෝන, මගේ මහත්තයා, මගේ ඉඩම, මගේ ෂර්ට් එක, මගේ ඉඩකඩම්, මගේ දව දරුව, මෙහෙම මගේ කියලා තවත් පහක්. ඒවත් පංචස්කන්ධ. පහයි පහයි 10. එතකොට ඔය 10ෙන්ම උපාදානය කරගත්තොත් 10ෙන්ම බිමට පරිවෙනවා. ඒක තමයි දස බිම්බර මාර්ස. ඒකෙන් තමයි මිදෙන්න ඕන. ඒකෙන් මිදුණොත් අරහත් ත්වයට පත් වෙනවා. හේතං මම ඒසෝ හමස් මේසෝ මේ අත්තාති, නේතං මම නේසෝ හමස් මෙන මේසෝ අත්තාති කිව්වොත් ඒක කළොත් ඒක කරන්න ඕන. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය මේ පියවර හතෙන් ඒක කළොත් මගපල් ලැබලා නිවන් දකින්න අරහත් වෙනවා.